වන ෝක යුද්ධය සිදුරන්නන්නේ මොනවිදේ අවියායධ වලින්ද කියන්න මම දන්න නැෑ. හැබැයි මට බශවාසයි හතරවන ලෝක යුද්ධයනම් කරන්න වෙන්නේ ගල් යෝගේ අියාවිදවලින්. මේ පකාශ දු කරනු ලබේ සිවන සියවසේ මහා විද්‍යාඥා විදියට හඳුන්නබපු ඇල්බට් අයින්ස්ටයින් විසින්. කෙේ හෝ පසුගේ දවස්වල කෘතිම පුදධිය යොදාගනිමින් කරන ලද ගනය කිරින්වලින් රටවල් රැසක පරිගණකවලට මහත් පුදුමාකාරයෙන් එක සමාන රිසාල්ට එකක් කාවා. ඒ තමයි දෙදස් තිහත් දෙදස් තිස් දෙකත් අතර තුන්වන ලෝක ුද්ධයක් ආරම්භ වන බවයි. නමුත් තීට කලින් මේ වගේ අනාවැකයක් වසර ගණනාවකටකලින්, ඒවගේම කෘතිම බුද්ධියෙන් අනාාවකි කියන්නකලින්, සිරීපාදේ භාවනායෝගීව වැඩවසන ස්වාමින්න්වහන්සේ නමක් පවසලා තිබුණා. වැඩේ කියන්නේෙ ඒකාලිතරම් යුදවනුමක් තිබුණ නෑ. ඉතින් නැත්තට තුන්ව ලෝක ුද්ධයක් දෙදස් තිස් එක අවරුද්දෙදි ආරම්භවේද. තවත් එකක් තියෙනවා, දෙද විස්්ස වසර ලංකාවට ඉතාමත්ම සුබදායි වසරක් කියලා ජෝතිශ්‍යවේදින් පුනපුුණනා ප්‍රකාශ කරනොකට මේ ස්වාමින්න් වහන්සේ පමණක් දෙදා විස්ස කියන්නේෙ ලංකාවට විතරක් නෙවේ මුළු ලෝකේටම භයනක වසරක් කියලා ප්‍රකාශ කලා. පැවස්වා වගේම ලෝකයම උඩිය අටුකුර කරමින්, කොරෝුණා වසංගතය ලෝකයටම ආවා. ඒවගේම තවර්දයක් කියන්න ඕනේ, මේ වගේ අනාවැකි භාවනායෝගී තාපසවරේක්ත පවසලා තිබුණ කියලා වාර්තා තියෙනවා. හැබැයි මේ තාපසරයා ගැන තොරතුරු සොයාගැීම ඉතාමත්ම අපහසුයි. ම නමුත් කෘතිම බුද්ධ ආශ්‍රිත ගණනයකිරින් වලින් ඔප්පුනේ කෝටි පන්සේකට අධික ජනතාවක් මරණයට පත්වෙනවා කියලා. නමුත් මේ ස්වාමින්වාසේ ප්‍රකාශ කරන්නේ මෙමගින් කෝටි හත්සයක් පමණ මරණයට පත්වෙනවා කියලා. නමුත් අපගේ ප්‍රර්ථනය තමයි මෙහෙම විනාශයක් වෙන්න එපා කියන එක නමුත් දෙයක් වෙන්න තියෙනවනං අපි ඒක නවත්තන්න බැෑැ. අපිට වෙන්නේ ඒකට මහුණදීම සඳහා සූදානම් වෙනක විතරයි. ම ොත්ඒේවිදියට විශාල යුද්ධයක් වෙලා ලංකාවෝඔයා ඉන්න නගරයටටත් පරමාණ බෝම්බයක් වැටනොත් මොවගේයක් වේද. ඔය කවදාවත් මේ ගැන හිතලා තියෙනවාද ඒ මොත්නම් සිදධ වෙන විනාශය කියන්න බැරිතරම් භයානකයි. නිියෂ්ි ෝම්යක් පතිදවුණොත් පළමු ිතප්පර කිහිපයක් ඇතුළට දැවන්ත ගිනිිබෝයක් මතුවෙනවා මේ ගිනිබෝලය පවතින්නේ ප්ලාාස්ම අවස්ථාවේ. ඒක ඇන්නේෙ මේක උෂ්නත්තයේ සූරයා මතුපිට උෂ්ණත්වයටත් වඩා වැඩි. තප්පරයක්ගේ බොම කෙටිකාලයකින් මේ ගිනි බෝලය කිලමිටු එකක පමණ විශ්කම්භයකින් යුතු ප්‍රදේශයක් දක්වා විශාලා වෙනවා. ඒ ප්‍රේශය තුළල වෙෙන සියලම දෙෙන එක මහෝතකින් අලුදුහ විලි වෙලා යනවා. සෑම ගොඩ නැගිල්ලක්ම පොවට සමතලා වෙනවා ඒ ප්‍රදේශයේ ඒ මහොත තිබුණු සියලම වාහන ගස් වගේම සෑම දෙයක්ම කාර්යාලවල වැඩකරන්න පුද්ගලයන් පාසල්වල ඉගෙනගන්න ලමුන් හැම කෙනෙක්මත් වාශපවනාවගේ නැතිවෙලා යනවා. පිපුරුම නිසා ඇතිවන අධික ආලෝකයේ එක මහතකින් නගරේපුරාම විහිදිලා යනවා. ඒ නිසා ඇතින් හිටියත් මදවෙලාවකට ඔයාට කිසිවක් නොපෙනී යනවා ඔය පිපුරුම සිදුව පැත්ත නෙත් යොමු කරෙන හිියොත් අඩමගානි තව පෑ කිහිපයක් යනතුරු ඔයාව තාවකාලික අන්දභාවයකට පත්වෙනවා. ඔයාටම තේරෙනවා මේක තියෙන බයානකකම. මේ පිපිරීම දහා බලාගෙනහිටියත් ඇති මේ පිපරුමත් සමඟ විහිදෙන තාපය කොයිතරම් දැවන්තද කියලා කියනවා නං එමගින් නගරේපුරා තාප ස්පන්ධනයක් ඇති වෙනවා. ඒක කියන්නේ දැවෙන සියලුම වස්තුන් දවාගෙන යන උනුසුම් තාප ප්‍රවාහයකට. නගර ඉඳන් කිලමීටු දහතුනක් මමණ දුරක්දක්වා දැවීයා හැකි සියලුමදේවල් ගිනිබත් කරන්න මේ තාප ස්පන්ධන්නේ ප්‍රබලයි. මේ කලාපේ තුළ තිබෙන දැවී යනදේවල් වන ප්ලාස්තිික් දැව රෙදිවගේම මිනිසුන්ගේ හිෙසකෙසා සමයනාදී සියල්ලම මෙසේ ගිනි ගැනීමකට ලක්බනවා. ඔයා මේ කලාපේ තුළ සිටින කෙනෙක් නම් ඔයා ඉන්නෙ ගිනි ගොඩක. පිපිරීමෙන් තප්පර කිහිපේකට පසුව නගරයට ඇතිං ඉන්න අය ආලෝකයක් දැක්වා. ඔවුන්ට රස්නිය දැනුා. නමුත් තාම දෙදිරීම ඔවුන් වෙතාාව නැහැ. පිපිරීම නිසා රත්තුුණනු කැටියුණු වාතය දැන් ශබ්දයටත් වඩා අධිගවේගේකින් ප්‍රසාරණය වෙන්නට පටන්ගන්නවා. මේනිසා ඇතිවන සුළග සුලිසුනගටත් වඩා ප්‍රබයි කොක්‍රීට් ගොඩනගිලිහරන්න අනි හැම ගොඩනගිල්ලක්ම මේ සුනගින් විනාශවෙලායවි. මන තැන්තන්ව මේ වනවිටත් ගිනි ගනිමින් තිබෙන ගස් ගිනිකුරුවගේ ගැලවිලා ගාගෙනයවී. ගිනිබෝලයට ආසන්නම කලාපේතිීන නිවාස ඉන්දන පිරවුම් හල් වගේ බොහෝ ස්ථානවල බහල කෙඩිල වැටිලා, මිනිසුන් න්නේේවට යට වී සිරේවිී. ළඟ මිත්තු ගහිිපේදදි පිපිරීම නිසා ඇතිවුණු හත්තක් වගේ දුම්සාහ දූවිලි බලාවක් කොළඹ අහසයට ඉහලින් කිෝමීිට්‍ර ගනාවක් දුරට නිර්මාණය වේවිී. මේ දුම්වලාව නිසා කොළඹ නගරේම අඳුරු පැහැවෙලා යවී. ඒවි තරක් නෙවේ මේ දුම්වලාව ඒ වෙත අවට ඇතිවාතය තදින් ඇදගන්නට ක්‍රියා කරනවා. මේ දෙපැත්තට සිදුවන සුලං හැමීම නිසාම නගරය තුළ ගිනිකුණට පවා ඇතිවෙන්න බපුළුවන්. පිරීමෙන් කිලෝමිට්‍රෝ විසක් පමණ දුරින් ඉන්න සමහර මේ පිපිරීමත් සමඟ දුම්වලාවදද කළ තමාගේ කවුලු වසල හිඳගෙන ඒ චායාරෝප ගනී. නමුත් ඕන් නොදන්නදේ තමයි, වීදුරු කවු සුනුවිසනු කර දැමීමට තරම් ප්‍රබලකම්පනයක් තාමත් ඔවන් මෙත එමින් පවතින බව. නි්‍යෂ්ඨික පිපිරීමක් කියන්නේ වෙන්න තියෙන සියලුම ආපදා එකවර සිදුවනා වගේ දෙයක්, කොළම නගරය පුරාම මනිසුන් දහස් රනාවක් මරණයට පත්වෙලා දස දහස් ගණනාවක් තුවාලව සිටින බවඇත්. මුද ගිනිවන රවලට ගිලන් රතවටහෝ දාධර් රැගෙනෙන කිසිම රතයකට නගර මධ්‍යයට ඇතුළුවන්නට සෑහෙන කාලයක් ගතවේවි. මොකද මගදිකට පාරවල් පාලම් විනාශ වෙලා. හදිසි ප්‍රතිකාර මධ්‍යස්ථාන අටවාගන්නවත් අවශ්‍ය කරන්න විදුලිය නෑැ. දුරතන කළුණු බිඳ වැටිල නිසා ස්‍යේදනය කරන්න විදයක්ක් නෑ. බිම්මහල් වැනි ස්ථානවල හිදීමම නිසාම ගින්නෙන් දිබේරාගත් පුද්ගලයන්ට නිදහසක් තියෙනෙක් නැහැ. අහසට නගුණු විකිරණ ශීලීි අංශුවාතයට මුස්සුවෙනවා. මේනිසා නගරයට හුස්ම ගන්නවත් ැෑැ. ොදවට වාතය විකිරණවලින් අපවිත්‍රවී තියවී.ඒ අතරවාරේ වැසි වැටනොත් වැසි ජලයේ දියවුණුේ අංශුන් නිසාම විකරණවලට නිරාවරණයවීම තවතවත් වැඩිවේී. වැඩිම විකරණ මාත්‍රාවන්ට ලක්වුණු අය ඊළඟ දින කහිපේ තුළ මරණයට පත්වේී. විකරණ ශීලී තාවේනසා ගුවනින් හෙලිොප්ටර් මාර්ගෙන් සිදුකරන්නන මැදිහත්වීම් පවත් සීම කරන්න වේවිී. ඇත්තටම න්‍යියෂ්ටි ප්‍රහාාරයකට පස්සේ ඔයාට ඉන්න ඔයා විතරයි. දින කහිපයක් තුළ ගිනි නිවීගයක්ත් න්‍යියෂ්ටික පිපරීම බලපෑම එසනින් අතරවෙන්න නැහැ. පිරීමෙන් දිවි ගලවාගත්තෑ යයි පැස පිරිසෙන් බහෝ දෙනෙක් එළඹෙන සති මාස වසරගේපේ තුළ, ලියෝකේමියාව වගේ පිළිකාවලට නතු වී මරණයට පත්වෙෙන් පුළුවන්. ොකද විකිණමගින් අපේ ශරීරයේ සයිලවල ඩන්නේ වි්හයේ විකෘති ඇති කරන නිසා. ඉතින් මේ වගේ නි්‍යෂ්ටික පිපුරුමක තියෙන බානකම ඔයාට අමුතුුවෙන් පවසන්න වශ්‍ය නැෑ. කොහම නමුත් මේලාවි පපුටින් ඉන්නෙ ගොඩක් කේන්තිගේල්ලා. පොටින්න්ගේ මොලේවිදිී හඳන්ව ඇලෙක්සන්ඩ දුුගන්ට පසගේදා බෝම්ම ප්‍රහාහරයක් එල්ල වනා. වාසනාවකට ප්‍රහාරෙන් ඇලක්සන්ඩ ඩුගින් දේවේරාගත්තත් ඕගේ දියනිය මරමුවට පත්ව වනා. ින් ඔයාලාහිතන්නන්නේ පුටින් වගේ ඇලෙක්සන්ඩ ඩුගින් නිකං ඉදී කියලද. මේ වෙනකොට රුසියාව ඔඕන්ගේ බිහසුණුම ප්‍රහාාරක යානයේ නිෂ්පාදන කටයුතු නිර්මාණය කිරීම කඩිනම් කරලා තියෙනවා. මේ ප්‍රහාරක යානය තමයි SU 75 චෙක්මට් යානය. ඒගේ රුයායනු හමුදාද රන්න කියලා පුටි නෝගලබාදීලා තියෙනවා. මේ අතර තයිවානයේ ආරක්ෂාව වෙනෙන් නිරන්තරෙන්ම පෙනී සිටින බවට ඇමරිකාව ප්‍රකාශ කල්ලා තියෙනවා. ඒවගේ ඇමරිකාව තායිවානය ස්වාධීන බව පිළිියර්ගෙන තියෙනවා. ඔයාල හොඳට මතක තියාගන්න රෘ්‍යාවසා යුක්ක්‍රීණය අතර යුද්ධයක් ග්‍යාවගේෙනෙවෙයි චීනය සසා තයිවානය අතර යුද්ධයක් පැවැත්වනොත් ඒක මුළුමහත් ලෝකෙයට මිතාමත්ම භයනක ලෙස බලපානවා. කිසිම මොහොතක චීනයට යටත්වීමට තයිවානය සදදානම් නොමැතිබව එෙස ුොත්. ස හෝ ක්වා තයිවානය සමග ටන් කන්න බවත් චීනේ ප්‍රකාශ කල්ල තියෙනවා. තින් මේ හා සම්බන්දා අලත්ම තුොතුර ැබුණු සැනින් ඔබවිත අරගෙන් අපි බලාපොරොත්තුයෙන් ඉන්නවා. ඒතින් මේ ගැනවාගේ අදහස මොකක්ද කියලා අනිවාරෙන්ම පහලින් කමෙන්් කරන්න අමතක කරන්න පා අපි මේගේ අලත්ම වීඩියෝවකින් හම්බෙන බලාපොරොත්වයන් අදට සමුවරගෙන අනට තමයි සූදානම් වෙන්න ඕයාල තාමත් අපේ චැනල්ල සබස්ක්‍රයි් කරනත්තං අනිවාරයෙන්ම පහලින් තිය රත්තු පාටන කොබල සබස්ක්‍රයිප් කරන්න ඒවගේ පුංචි බෙල්ලයි කරන්නක්ලෙක්කරොත් අපි අලතිින් වඩියවත්දාාපු ගමන් ඔයාලගට ගන්න ගනීමේ හැකයාව තියෙන. ඉතින් අපි අලත් ීඩියෝක හම් සල්ම්. දෙ நாට सुදක්.